පසුතලය වෙනස් වෙයි. නමුත් සිත ඒ ලෙසින්ම පවතී. ලෞකික ජීවිතය අත්හැර දැමූ අරණ්‍ය භික්ෂුවකසේ චීවර පාත්‍ර දැරීමෙන් කෙනෙකු තමන් සතු දේපල සම්බන්ධව ඇති මහත් සැලකිලිමත් වීම කලකට නැතිවන්නේ යයි කල්පනා කරනු විය හැකිය. මෝටර් රථයක, ස්ටීරියෝ යන්ත්‍රයක හෝ පොත්පත් හා ඇඳුම් පැළඳුම් ආදියක හෝ තවදුරටත් හිමිකරුවකු නොවී භික්ෂුව නිදහසේ සිටී. නමුත් ඇලීම හා බැඳී මනසේ සෙලවීම පෙනෙන නොපෙනෙන පමණින් වේගය බාල කරන ලොකු දතිරෝධයක ක්‍රියාකාරීත්වයට සමානය. ඒ හේතුව නිසාම නවක බටහිර භික්ෂූන්ගෙන් සමහරෙක් තම තමන්ගේ පාත්‍ර හා සිවුරුවලටත් ගමන් මල්ලටත් ඉක්මන් ඇලීමක් ඇති කර ගනිති. නියම ලෙස හා නිවැරදි පාට සිටිනසේ ඔහු තම සිවුරු පරිස්සමෙන් පඳුපවා ගනිති. නොයසේනම් වඩා අලුත් සැහැල්ලු මල නොබැඳෙන වානේ පාත්‍රවල හිමිකරුවන් වීමට ක්‍රම හෙමින් සීරුවේ යොදති. භාවනාව හැර වෙනත් දෙයක් කිරීමට නැති තරම් වූ පුද්ගලයෙකුට තමා සතු දේවල් දෙක තුනකට වුවද සැලකිල්ල හා ප්‍රවේශමත් ඇලීමත් ඇතිවීමෙන් තම කාලයෙන් වැඩි කොටසක් ඒ සඳහා වැයවීමට පිළිවන. පැවිදිවීමට පෙර ලෝපුරා සංචාරයෙහි යෙදෙමින් සිට ඇඳුම්මායිත්තම්වල හා ජීවන රටාවට අයත් නිදහසේ ප්‍රමාණය සිත්සේ ඉක්ම වූ සමහර බටහිර භික්‍ෂූහු කීප දෙනෙක් අරණ්‍ය තුළ පවත්නා යටහත් පැවතුම් හා අනුකූලතාව නිසා පීඩාකාරී බවට සහ දුෂ්කරතාවයට පත්වූහ. එකම ලතාවට හිස් භූගා දමනු ලැබේ. සිවුරු පෙරවීම කරනුයේද හුදෙත් ඒකාකාරී ලෙසමය. සිට ගැනීම හා ඇවිදීම පවා කරනුයේ නියමිත ක්‍රමයකටය. වැඩිමහල් භික්ෂූන්ට නැමී ආචාර කිරීමත් මෙලෙසින් සිදු කරනු ලැබේ. පාත්‍රය අතේ දරා හිඳීමද එක් ක්‍රමයකට අනුවම සිදුවෙයි. කෙතරම් යහපත් චේතනා ඇතිව කළමුත් මේ යටහත් පැවතුම බටහිර ජාතිකයෙකුට නම් නොරුස්සන දෙයක් වනු ඇත. එක් බටහිර ජාතික භික්ෂුවක් තමා ගැනම කළ විස්තරවලට අනුව තමා සංචාරයට ලොල් වී සිටියා පමණක් නොව කලිසම් හා මල්ගෙත්තම් කළ කබා හැඳි මෝස්තර හිස්වැසුම් පැළඳි දිගට ගොතාගත් කෙස්වැල් වලින් සැරසුණු මෝස්තර ඇඳුම් ශිල්පියකුය. ඔහුට අරණ්‍යයේ පවත්නා අනුකූලතාවය කෙතරම් අපහසු වීද යත් සති කිහිපයකට පසු මහරෑ අවදි වී ගත්තේ තමාගේ කහ සිවුරුගෙන ඔහු විසින්ම ඒවා කොළ හා රතු පැහැයෙන් සායම් පොවා තම පාත්‍රයේ මල් හා ටිබෙට් මෝස්තර පින්තාරු කරන බියකරු සිහිනයක් දැකීමෙනි. අචාන්චා හිමියෝ පසුදා උදෑසන මේ අසා සිනාසෙන්නට වූහ. උන්වහන්සේ ඉන් පසුව ප්‍රශ්න කළේ ඇමරිකාවේ පවතින නිදහස ගැනය. ඒ නිදහස කොණ්ඩා මෝස්තර හෝ ඇඳුම් වලට අයත් දෙයක්ද? භික්ෂුව භාවනාව කෙරෙහි නැවතත් යොමු කරවමින් සමහර විට උන්වහන්සේ මතක් කර සිටියේ එයට වඩා ගැඹුරු අරුතක් නිදහස යන්නෙහි ඇති බවත් සියලු තත්වයන් හා කාලයන්ද ඉක්ම වූ ඒ නිදහස සොයා ගැනීම ඔහුට අයත් කාර්යයක් බවය. සියල්ල අත්හැර දමා චාම් ගති පැවතුම් පිළිගැනීම වැනි කරුණුවලදී මේ ගිජුකම අත්දකින හැම කෙනෙකුට මෙය පෙර නොවූ පැහැදිලි පාඩමකි. තමා සතුකර ගැනීම හා ආශාව පිළිබඳ පවත්නා ගැටලුව බාහිර තත්ත්වයන්ගෙන් තරමක් ඈත්ව පවතී. එය හදවත තුළ මුල් බැසගනී. කෙතරම් ප්‍රමාණයක බඩු බාහිරාදියකට අදාළව හෝ කුමන අවස්ථාවක හෝ එය ක්‍රියාත්මක වීමට පුළුවන්. මෙය මැනවින් තේරුම්ගෙන සියල්ල අත්හැර දැමීමේ පාඩම ගැඹුරින් වටහා ගන්නා තෙක් බාහිර නව ස්වરૂපයේ ගිජු භවයේ පුරුදු රඟ දක්වන තවත් පසුතලයක් බවට පත්වෙයි. මනස හෝ හදවත තුල මුල් ඇදී පවතින ගැටලු පැහැදිලි කර ගැනීමටත් සමහර අවස්ථාවල ඒවා හාරා මතු කිරීමටත්
අරණ්‍ය ජීවිතයේ ඇති ශක්තිය ගැන අචාන් චාහිමි හොඳ ආකාරයෙන් දැන සිටි. ගිජු බවට හා විනිශ්චයටත් ක්‍රෝධය හා මුලාවටත් අදාළ තමන්ගේ ගැටළු වලට මුහුණ දීමටත් ඒවා ගැන ඍජුව ක්‍රියා කිරීමටත් භික්ෂූන්ට ඉඩ හැරීම සඳහා පැවිදි විනය උපයෝගී කර ගැනීම උන්වහන්සේ කෙරෙහි පවතින නිපුණත්වය වෙයි. එසේම හැම ගැටලුවකම මූලාශ්‍රය වන තම සිත වෙත උන්වහන්සේගේ ඉගැන්වීම් වලින් භික්ෂූන් වහන්සේලා නිතර යොමු කරවනු ලබයි.